in time news bulletin. आईबोवान जात्यांतर प्रवृत्ति वार्ता करने देशीय प्रवृत्ति सन्नामे अददिरन अददिरन रात्रि आठ प्रधान पुआत प्रकाशित समगाई ओबमे क्वान्ने मम वसांति नानायक्कार मुलिन्म प्रधान प्रवृत्ति शेष पाठ वसर 43කට පසුව ශ්‍රී ලංකා රාජ්‍ය නායකයෙක් ජර්මනියට පාර්ලිමේන්තු බලතල වැඩි කරන්න අගමැති සැරසේ නව පක්ෂයකට නායකයෙකු අවශ්‍ය පසුබිමක් නිර්මාණය වෙලා හිටපු ජනපති කියයි මහින්දගේ සමුළුවට SB ගේ ඔත්තුකාරයෝ කැලණිගඟේ නාන්න ගිය දෙදෙනෙක් අතුරුදන් විනිසුරු තීරණ ශ්‍රී ලංකා කබඩි පිල පරදවයි Living your masterpiece, Rossel, eternal elegance. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජර්මනියේ සහ ඔස්ට්‍රියාවේ රාජ්‍ය සංචාරයක නිරත වීම සඳහා අද පෙරවරුවේ දිවයිනෙන් පිටත්ව ගියා. ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකයෙකු ජර්මනියේ සංචාරයක නිරත වන්නේ වසර 43කට පසුව වීම විශේෂත්වයක්. जर्मन चांसलर एंजेला मर्कल महत्मियागे आराधनेयकट अनुव जनाधिपति मैत्रीपाल सिरिसेन महता ऐतुलु दुहुत पिरिस क्यूआर 665 दारण गुवन यानेन अद पेरवरु 937ට दिवयिनेन पिटत्व गिया यूरोपा संघमें समग आर्थिक सह वेलंद सहयोगिताव पुरुल कर गैनीम मेम राज्य संचारये प्रधान अरमुणयि जनाधिपति मैत्रीपाल सिरिसेन महता पिलिगैनीमे विशेष उत्सवयक जर्मन चांसलर एंजेला मर्कल महत्मियागे प्रधानत्वयेन पवैत्वीमट सलसुम कर ऐतयि जर्मनीये सिट तोरतुरु गेनेन අදදරන විශේෂ නියෝජිත ෂේහන් බර්ණගේ සඳහන් කළා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය සියුදින ජර්මානු නිල සංචාරය ආරම්භ කරමින් අද රාත්‍රියේ ජර්මනියේ බර්ලින් නුවරට ළඟා වීමට නියමිතයි ජනාධිපතිවරයා බර්ලින් සංචාරයේදී විශේෂයෙන්ම වැදගත් වන සාකච්ඡා රැසකට සහභාගී වීමට නියමිත අතර එහිදී ජර්මානු චාන්සලර්වරිය වන ඇන්ජෙලා මර්කල් जर्मानु जनाधिपति वरया सह जर्मानु कथानायक वरया समक पवत्वन साकच्छा सुविशेषयि एसेम 18 වෙනිදා ශ්‍රී ලංකාවට සහ ජර්මනියට අති සුවිශේෂ දිනයක් වෙනවා ඒ ශ්‍රී ලංකාව සහ ජර්මනිය අතර ව්‍යාපාරික හමුව සහ ව්‍යාපාරික විශේෂ සමුළුව පැවැත්වෙන දිනය නිසා මෙතර ජර්මනිය ශ්‍රී ලංකා දානාපති කරුණාතිලක අමුණුගම මහතාද ජනාධිපති වරයාගේ මෙම විශේෂ රාජ්‍ය සංචාරය පිළිබඳ අද දිනට අදහස් පළ කළා आर्थिक सामाजिक वशेन बलापुरुत जर्मन राजमत दिन එළබෙන 19 වනදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දෙදින නිල සංචාරය අවසන් කරමින් ඔස්ට්‍රියාව බලා පිටත්ව යාමට නියමිතයි. ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ ජර්මානු නිල සංචාරය පිළිබඳව වැඩිදුර විස්තරත් සමගින් නැවතත් ඔබ හමු වන අටියෙන් සමුගන්නා මම ෂෙහාන් බර්ණගේ ජර්මනියේ බර්ලින් නුවර සිට. The big story. පාර්ලිමේන්තු බලතල තවදුරටත් ශක්තිමත් කිරීමට පියවර ගන්නා බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. අග්‍රාමාත්‍යවරයා මේ අදහස් පළ කළේ අද පෙරවරුවේ පාර්ලිමේන්තුවේ පැවති වැඩමුළුවකට එක් වෙමින්. පාර්ලිමේන්තුවේ අධීක්ෂක කාරක සභාවල කටයුතු පවත්වාගෙන යාම පිළිබඳ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙනුවෙන් පවත්වන ලබන වැඩමුළුවේ සමාරම්භක උත්සවය අද පෙරවරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්ුණේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්. එම අවස්ථාවට කතානායකවරයා නියෝජක කතානායකවරයා විපක්ෂ නායකවරයා ඇතුළු මැති ඇමතිවරුන් පිරිසක්ද බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ නියෝජිතයින් පිරිසක්ද එක්ව සිටියා. පාර්ලිමේන්තු මන්ත්‍රීලු කියන්නේ ජනතාව නියෝජනය කරන කණ්ඩායම.
ඒකෙන් කොටසක් ඇමතිවරු නියෝජ්‍ය ඇමතිවරු කරලා අනික් අය පැත්තට දාන එක වඩන්නේ අපි යන විදිහට සමහර විට විරුද්ධ පක්ෂ නෙමෙයි ආණ්ඩු පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන්ටත් වැඩ කටයුතු නැහැ අපේ තුනේ කාලයක් තිස්සේ යනකොට බලය කරගත්තේ මන්ත්‍රියෝ මේ නිලධාරීන්ගේ ඇමතිවරු සල්ප දෙනෙකුයි සමහර විට වටේ ඉන්න අය එහෙනම් මේ ක්‍රමවේදේ නැති කළා පාර්ලිමේන්තුවට තව බර දීලා පාර්ලිමේන්තුව අපේ ප්‍රධාන කේන්ද්‍ර ස්ථානය කරන්න විවස්ථාව සම්මත කරගන්නේ පාර්ලිමේන්තුවට පමණයි පළාත් සභා පිළිබඳ ජාතික ප්‍රතිපත්ති හදන්නේ පාර්ලිමේන්තුව පමණයි පොදු මුදල් කටයුතු පබ්ලික් ෆයිනෑන්ස් පාලනය කරන්නේ පාර්ලිමේන්තුව පමණයි ඒ බලතල ජනාධිපතිතුමා ඇතුළේ මේ කැබිනට් මණ්ඩලයටවත් නැහැ විශේෂයෙන් අලුත් ව්‍යවස්ථාවකද බලන්න ඕනේ මේ බලතල තවත් ශක්තිමත් කරන්න. රාජ්‍ය මූල්‍ය කොමිටිය දැන්ට කෝප් කොමිටියයි රජයේ ගිණුම් කොමිටිය තියෙනවා මේ අයට ආදාය කරන්න විශේෂයෙන්ම ස්වාධීන පාර්ලිමේන්තු අයවැය කාර්යාලයක් ඇති කරන්න තියෙනවා. මම හිතන්නේ මේ කාර්ක සභාවලට ඇමතිවරු කැඳවන විතරක් නෙමෙයි මහ ඇමතිවරුයි පළාත් ඇමතිවරුත් කැඳවන්න අයිතිය තියෙන්න ඕනේ. කොහමද මෙතන ඉඳන් ඒ ක්‍රමවේදය හදන එක ඔබේ යුතුකම. जनता आवश्यकता उदेशा भीवन नव पक्षेकट नायकेकु आवश्यकरण पसुविमक निर्माणे वी एतै हिटपु जनाधिपति महिंद राजपक्ष महता पवसनवा अद पेरवरुवे बेरुवल मुरगल्ल मुहुदु विरलेदी माध्यट अदहस पल करमिन ओहु मे बव संधान कर सिटिया अद पेरवरुवे बेरुवल मुरगल्ल मुहुदु विरलेट पेमिनी हिटपु जनाधिपति वरया एदी शारीरिक व्यायाम वल निरत वू अतर इन अनतुरुव माध्यट अदहस पल कला එහිදී මාධ්‍ය නිදහස සම්බන්ධයෙන් මාධ්‍ය වේදින් කළ විමසීමකට පිළිතුරු දුන් හිටපු ජනාධිපතිවරයා දැන් අපිට අහන්න වෙලා තියෙනවා මාධ්‍ය කරුණු මේ මාධ්‍ය නිදහසේ කියන එක දැන් තියෙනවාද කියලා වෙනදට වඩා පාර්ලිමේන්තුව තුළ මාධ්‍ය කරුවන් ගැන කතා කරන ඒවා පිටදි කතා කරන ඒවා උන්ගේ නම් ගම් කියලා කතා කරන ඒවා මේවා ගැන කතා කරන්නෙම නැහැ සමහර මාධ්‍ය අපිට නෙවෙයි කියලා හිතාගෙන එහෙම වෙලා ඉන්නකොට අර හිට්ලර්ට වෙච්ච වැඩේ තමයි වෙන්නේ අපිට නෙවෙයි කිය කී ඉඳලා අවසානයේ තමංගාවට ආව ගෙදරට තට්ටු කරාම තමයි එයාට මතක් වෙන්නේ විදුලි පුටුවට යවන එකට වඩා මේ මානසික පීඩනය ලබා දෙන එක හොඳටම ඇති විදුලි පුටියට යනවා වගේම තමයි ඒකත් අරක එකපාරයි මේක මුළු කාලය තුලම ජනතාව විසින් ඉල්ලනවා පක්ෂය विपक्ष नायक जनता आंडुए හිටපු ජනාධිපතිවරයාට සහාය පළ කිරීම සඳහා මීගමුවේ පැවති රැස්වීමට පළාත් පාලන නියෝජිතින් 1400කට අධික පිරිසක් සහභාගී වූ බවට පළවන වාර්තා අසත්‍ය බව අමාත්‍ය එස්.බී. දිසානායක මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්. මේ අයගේ ගණන් හිලව් සම්පූර්ණයෙන් වැරදි. අපි මෙතනට ගියා අපේ 50ක් විතර ඇරියා. අපි මේ ආපු අය කින් එක එකින් එක අපි ගණන් කරා. මේ සියලු දෙනාගේම ඡායාරූප අපේ ළඟ තියෙනවා.
මම තමුන්නාන්සලාට වගකීමෙන් කියනවා 1447න් 1400ක් නෙවෙයි පහුගිය ප්‍රාදේශ සභා නගර සභා වල හිටපු අතුරු සියලු දෙනාම ආවේ 551යි අපි අභියෝග කරන්න කැමති මේක සංවිධානය කරපු අපේ සහෝදර අපේ හිටපු මැති ඇමති වරුන්ට කරුණා කරලා මේ 1401 ලයිස්තුව ඉදිරිපත් කරන්න ජනාධිපතිවරණින් පසුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිත්වයේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට හිමි වූ ආකාරය සම්බන්ධයෙන් අමාත්‍යවරයා මෙහිදී කරුණු දැක්වා. මේක සම්පූර්ණ අසත්‍යයක්. චන්ද්‍රිකා මැතිණියට ගහන්න මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ව්‍යවස්ථාවට එකතු කරපු අලුත් නීති දෙක එයාගේ ඔළුව උඩ කඩා වැටුණා. හැබැයි අපි එහෙම නිකන් හිටියේ නෑ. අපි මධ්‍යම කාරක සභාව රැස් වෙලා මෛත්‍රීපාල සිරිසේන අපේ වැඩ පක්ෂ තහනමට ලක් වෙලා හිටපු ලේකම්තුමා මේ සියල්ල පක්ෂයෙන් අස් කරලා අපි ආපහු පක්ෂේ සභාපතිකමට මහින්ද රාජපක්ෂ මැතිතුමා ගෙනාවා මේ වෙලාවේ ඇත්ත තත්ත්වය බලයට පත්වී චාන්දුව බොහොම තදින් මේ රටේ නාස්තිය දූෂණය වංචාව යහපාලනය මේවා ගැන කතා කරා බරපතල ප්‍රශ්න දෙකක් ආවා එකක් ආවේ සිරන්ති රාජපක්ෂ මැතිණියට අනිත් ප්‍රශ්නය ආවේ නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමාට මේ ප්‍රශ්න දෙක ගැන ඒ කට්ටිය ඇවිල්ලා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා එක්ක කතා කරා උත්සාහ ගත්තේ ඒ වෙලාවේ මේ අත්අඩංගුවට ගන්න ඒ කාරණා දෙකට මේ ජනාධිපතිතුමා කිව්වා පරීක්ෂණ කටයුතු කරන්න මම ඒ වලට බාධා කරන්නේ හැබැයි එහෙම අත්අඩංගුවට ගන්න එපා රටේ ජනාධිපතිතුමාගේ ආර්යාව සිරිලිය රාජ්‍යනෝන සංවිධානයේ ප්‍රශ්නේ මේ වී සාකච්ඡාව වෙලාවේ තමයි ඉතාම හදිසියෙන් මේ ජනාධිපතිතුරු දෙන්න මුණ ගැහිලා කලබල කරලා ඉල්ලා සිමිලියුමට අසංක මේක තමයි ඇත්ත. එනිසා රටට ආදරේවත් පක්ෂයට ආදරේවත් පාක්ෂික මේ කතා බොරු. ඒ ලියුම ගහන වෙලාව හිටපු අන්තිමට හිටපු මිනිහා මම. අපි මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ වචනෙන්ම කියනවා නම් එතන හිටපු ලේකම්වරයෙකුට කිව්වා දැන් ගේන ලියුම ගේන්න දැන් ගේන්න මට අස්සම් කරන්න කියලා. සභාපතිකම දැන් බාර දෙන්න. ඉතලේ ලියුම හදාගන්න විදියක් තිබුණේ නැහැ. ඊපස්සේ තුමා සා ආර්යාව ලිෆ්ට් එක ගාවට ආවා කතානායකතුමාගේ නිවාසේ. ඉතලේ ආයි යවුවා කොහොස්සියේ ලියුම ගෙනවද කියලා. ඉතලේ කිව්වා නැහැ හෙට උදේ අපි අස්සම් කරමු. ගේන්නම් ගෙනල්ලා දෙන්නම්. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ශක්තිමත් කියන එක අපි දන්නවා. හැබැයි එක කාරණයක් තියෙනවා. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා එතුමා විසින්ම අපේ පක්ෂයේ තිබුණු සුළු ජාතික පදනම නැත්තටම නැති කරා 1977 බණ්ඩාරනායක මැතිණිගේ සමගි පෙරමුණ ආණ්ඩුව පරාද වෙනවා. ඒ වෙලාවේ තමයි මෛත්‍රීපාල සේනානායක මැතිතුමා අනුර බණ්ඩාරනායක මැතිණිගේ පුතා මහින්ද රාජපක්ෂ මැතිතුමා බැසිල් රාජපක්ෂ පක්ෂෙන් එළියට යන්නේ. ඒ කට්ටිය පක්ෂේ උදුරගෙන ගියේ ගෙම්බෝ කියලා අනිත් අයට කියනවා. එයා ගෙම්බනේ හූරගෙන ගියේ කලවැද්දා පක්ෂේ. කරන්දනීය ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පළාත් පාලන මන්ත්‍රීවරුන් අද මාධ්‍ය හමුවක් පවත්වමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් ඉදිරි දේශපාලන කටයුතු සිදු කරන බව අනාවරණය කළා. කරන්දනීය ප්‍රාදේශ සභාවේ සියලුම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නියෝජනය කරන මන්ත්‍රීවරු 8 දෙනෙක් මෙතන ඉන්නවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගමේ ජනතාව අපිට ප්‍රශ්න කරනවා ඇයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිතුමා අපේ පක්ෂය පරද්දන්න උත්සාහ දරන්නේ කියලා. අද ජනතාව ඉන්න දන තමයි අපිට ඉන්න සිද්ධ වෙලා තියෙන්නේ. ඒ නිසා අපි ජනතාවත් එක්ක ඊට ගන්නවා. නියම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ඉන්න ඕනේ කියන මතේ අපි තුල ජනතාව තුල තියෙනවා. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ බෝඩ් එක කරේ තියාගෙන ගිහිල්ලා අද වෙනකොට එක්සත් ජාතික පක්ෂයේ හැලිවලන් හොදන කට්ටිය තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකට කඩන්න ඉපයි කියලා අද වෙනකොට දීජන් ඉන්නේ. සැබෑ පක්ෂ නායකයෝ ඒ වගේ පාක්ෂිකයෝ ඉන්නේ ගම්මැට්ටමේ අපිත් එක්ක. ඒ නිසා අපි කියන්නේ අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගමනක් යන දෙන්නේ මහින්ද රාජපක්ෂත් එක්ක විතරයි. දැන් අපි දකිනවා ලේකම්තුමා මාධ්‍ය සාකච්ඡාව කියලා කියනවා අපි සියලු දෙනාම කැඳවනවා කියලා විනය පරීක්ෂණය කරන්න. අපි නෙමේ මුළු ලංකාවේ ඉන්න පළාත් පාලන මන්ත්‍රීවරු කැඳවලා විනය පරීක්ෂණය කරන්න වෙයි හෙට දවසේ. අපි මහින්ද රාජපක්ෂ මැතිතුමත් එක්ක මේ ගමන යනවා කියලා මතක් කර දෙන්නේ. මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පළාත් පාලන නියෝජිතින් කීප දිනකට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් පක්ෂ මහලේකම් අමාත්‍ය දුමින්ද දිසානායක මහතා අද පක්ෂ මූලස්ථානයේදී මාධ්‍ය වෙත අදහස් පළ කළා. නැහැ අද රැස් වෙනා කියලා නේ මං කිව්වේ මේ සතිය තුරත් අපි ඒ ඇයට අවස්ථාව ලබා දෙනවා විනය කමිටුවට මුණ ගැහෙන්න.
उत्तर Discover a secret of the most luxurious kind. A secret that pampers you with the freshest, juiciest extracts from nature and the finest French ingredients. World-class natural beauty care. Seri. It's a secret. Yalit Adadirana. වැල්ලම්පිටිය කිත්තම්පව්ව ගෙවල් 20 ප්‍රදේශයේ කැලණි ගඟේ දිය නෑමට ගිය ගැහැණු ළමුන් දෙදෙනෙකු අතුරුදන් වී තිබෙනවා. අද පස්සරුවේ 6 දිනකුගෙන් යුත් පිරිසක් වැල්ලම්පිටිය කිත්තම්පව්ව ගෙවල් 20 ප්‍රදේශයේ කැලණි ගඟේ දිය නෑමට ගොස් ඇති අතරින් 3 දිනෙකු ගඟේ ගිලී තිබෙනවා. මෙලෙස දිය නෑමට ගොස් ඇත්තේ වැල්ලම්පිටිය ප්‍රදේශයේ සිය ඥාති නිවසක පැවති ආගමික කටයුත්තකට සහභාගී වීම සඳහා එල්පිටිය ප්‍රදේශයේ සිට පැමිණි පිරිසක් බවයි වාර්තා වන්නේ. ඒ අතරින් වයසවරු 13ක් වූ සුබෝධිනී නායමි බණ්ඩාර සහ එම වයසෙන් පසු දැහැමි ප්‍රසාදිනී සහ වයසවරු 16ක් වූ සඳුනි නිමේෂ යන ගැහැණු ළමුන් තිදෙනා මෙලෙස දිය ගිලී තිබුණා. ඔවුන්ගෙන් 16 හැවිරිදි දැරිය බේරාගෙන ජාතික රෝහලට ඇතුළත් කර තිබෙන අතර ඇගේ තත්වය බරපතල නොවන බව අද දින කළ විමසීමකදී රෝහලේ ප්‍රකාශකාවක් සඳහන් කළා. රජ අමාත්‍යවරයෙකුගේ උමනාවකට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තම සංගමයට එරෙහිව කටයුතු කරන බවට රජ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය චෝදනා කරනවා. අද පැවති මාධ්‍ය හමුවකට එක්වමින් එහි සමාජිකයින් මේ බව සඳහන් කළා. 2012 වසරේදී ඉන්දියාවේ සිට මෙරටට පැමිණි විශේෂඥ වෛද්‍යවරුන් යයි කියා ගන්නා පිරිසක් මෙරට පෞද්ගලික රෝහල් කිහිපයක කළ හෘද සැත්කම් වලින් පසු සංකූලතා ඇති වූ බවට රෝගීන් පැමිණිලි කළ බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ පවසනවා. මේ සම්බන්ධයෙන් එවක සෞඛ්‍ය අමාත්‍යවරයා සිටි මෛත්‍රීපාල සිරිසේන මහතාව දැනුවත් කිරීමෙන් පසු ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ කිරීමට සෞඛ්‍ය ලේකම්වරයා පියවර ගත් අතර ඊට අදාළ ක්‍රමවේදයක් සැකසීමට තම සංගමයේ දායක කමිටුවකට පැවරූ බව රජයේ වෛද්‍ය නිලධාරින් පවසනවා. නීතිපතිවරයාගේද සහය ඊට හිමි වූ අතර තම සංගමය ඊට අදාළ තොරතුරු ඇතුළත් පොතක්ද මුද්‍රණය කළ බව ඔවුන් පෙන්වා දෙනවා. මුද්‍රණ දෝෂ තියෙන පුළුවන් පොත අපි නෑ කියන්නේ. බහුවිධ නිපුණතා සංගමයක් කියලා තියෙන සංගමේ සභාපති නිරෝෂන් ප්‍රේමරත්න කියලා ප්‍රබල රජයේ ඇමතිවරයෙක්ගේ ළඟින්ම වැඩ කරන පුද්ගලයෙක් කරන ලද පැමිණිල්ලකට පෙරේදා රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමේ ලේකම්තුමා වෛද්‍ය නලින්ද හේරත් මහත්මයාව පැය දෙකකට අධික කාලයක් ප්‍රශ්න කිරීම වලට ලක් කරා. රජයේ ඇමතිවරයෙක්ගේ උමනාවට රටේ ඉන්දුලංකා ගිවිසුම් ගැන කතා කරනකොට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අපේ පොත්වල මුද්‍රණ දෝෂ හොයන්න පටන් ගන්න තියෙනවා. සංගමේ සභාපතිතුමා කැඳවන්න ලෑස්ති කරලා තියෙනවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පොත්වල මුද්‍රණ දෝෂ හොය හොය සංගමේ අකර්මණ්‍ය කරන්න හැදුවොත් නැවත නොදන්නවා දීප ව්‍යාතුර්ති සංගීත ක්‍රියාමාර්ගයක් ගන්නවාමයි. විපක්ෂය ඉන්නකොට බලාපොරොත්තු වෙන විපක්ෂයේ වැඩේ අපි කරයි කියලා. ආණ්ඩු පක්ෂයතාවම අපි මර්ධනය කරන්න. ඒ දෙකම කරන්න දෙන්නේ. ඔව්. එමත්ම හොයාගන්න තව ටික කාලෙ අපි කියන නම. ඇයි බහුවර්ජාවල් වෙනවද දැක්කා? වාර්තාව තාම ලැබිලා නැහැ. වාර්තාව ලැබුණා මේකත් අරගෙන පොතක් ගහන්න. ඔබතුමාලා අහන්නේ නැත්තේ ඇයි එමත්තුමාගෙන්? ඇයි ඔය වාර්තාව අපිට දෙන්නේ නැත්තේ? අපි එමත්තුමාට දීලා තියෙනවා. දැන් සතියක් වෙනවා. වාර්තාව ලැබෙන්නේ නැහැ. නාවික හමුදා රග්බි කණ්ඩායමේ හිටපු නායක යෝෂිත රාජපක්ෂට සහයෝගය දක්වන අයුරින් අත් පළඳනා පැලඳ ක්‍රීඩා කළ ක්‍රීඩකින් සිව් දෙනෙකුට තරඟ තහනමක් පනවා ඇතැයි නාවික හමුදා මාධ්‍යංශය සඳහන් කළා. ඒ විනය කඩකිරීමේ චෝදනාව මතයි. නාවික හමුදාව ශ්‍රී ලංකා යුද හමුදා කණ්ඩායම සමග ඊයේ දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ පැවති රග්බි තරඟයකදී නාවික හමුදා ක්‍රීඩකින් සිව් දෙනෙකු යෝ හත යන්න සලකුණු කළ අත්පලදනා පැලඳ ක්‍රීඩා කර තිබෙනවා. කණ්ඩායමේ හිටපු නායක යෝෂිත රාජපක්ෂ මහතා එම කණ්ඩායමේ අංක 7 යටතේ ක්‍රීඩා කර තිබූ අතර මෙම සිද්ධියට අදාළ ඡායාරූප සමාජ වෙබ් අඩවිවලද පළ කර තිබුණා. මෙලෙස අත්පලඳනා පැලඳ ක්‍රීඩා කළ ක්‍රීඩකින් සිව් දෙනා නාවික හමුදා විනය කඩකිරීමේ චෝදනාව මත තරඟ තහනමට ලක් වූ බවයි නාවික හමුදා මාධ්‍ය අංශයේ සඳහන් කළේ.
මෙතර කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයේ යෝෂිත රාජපක්ෂ මහතාගේ සහ රොහාන් වැලිවිට මහතාගේ අප අයදුම ප්‍රතික්ෂේප කිරීම නීති විරෝධී බව පවසමින් මහධිකරණයෙන් අතුරු නියෝගයක් ඉල්ලා එය ප්‍රතිශෝධනයට පෙත්සමක් අද ඉදිරිපත් කෙරුණා. එන වග උත්තර කරුවන් ලෙස නම් කර ඇත්තේ නීතිපතිවරයා සහ පොලිස් ප්‍රතිවරයා ඇතුළු 5 දෙනෙක්. දියණියක් තම මවට අමානුෂික ලෙස සැලකීමේ පුවතක් මහනුවර ප්‍රදේශයෙන් වාර්තා වෙනවා. असुहत व्यती अदाल मव दिवसरक पमन कालेक सिट कुडा मडुवक असरनव दिविके वन बावट प्रदेश वासीन कल देनुं दीमकट आनुव अद पोलीसी अय बेरागनु लेपुआ उडुदुम्बर पोलीस्ताने निलदहरें मेलिसाद पास्वरुए प्रदेश पीहिती निवसाक्तित गमान कले यम किसे अपराध्याक पिलिबद लेबुदु होडुवा वकट आनुव नुवे सियप्याट शोकीर नमकात करदुन अजासात पुतुन गेन इतिहासे असा तिबुनद එවැනි දූවරුද සිටින බබට ලද තොරතුරකට අනුවයි පොලිසිය අදාළ නිවසට යන විටත් එම නිවසේ උස්කොට තැනු පාදමට වන්නට తాවකාලිකව ඉදිකෙරුණු කූඩුවක් වැනි ස්ථානයක් පොලිස් නිලධාරීන් ගියේ නැත ගැටුණා කංකානම් පතිරගේ රොසලිනා නැමැති 87 වැනි මේ අසරණ බබට සිය ජීවිතයේ සැදෑ කාලය ගත කිරීමට තම දියණිය තනා දී තිබූ විසල් මාලිගාව මෙයයි බැහැරී ගිය මහලු ශරීරය රෙදි කඩමාල්ලකින් වසා ගනිමින් අවව වැස්ස සීතලට සාප කරමින් සිටි ඇය කෙරෙහි දසමසක් කුස දරා සිටි දියණියගේ හෝ මේ නිවසේ කිසිදු පුද්ගලයෙකුගේ හවුහරණක් හිමිව තිබුණේ නැහැ. කරුණා චමද. වකරණක දියණියව කනවා. දොන් මුණසිංහ ආරච්චිලාගේ ශ්‍රියානි ශ්‍රියන්ති මුණසිංහ නම් 51 වැනි මෙබ දියණිය සිය මවට අත්කල ඉරණම සාධාරණීකරණය කිරීමටද උත්සාහ කළා. මෙගොල්ලන් තාත්තට වකුගඩු දෙකම සප්තලා. එයා නිසා තමයි පොඩ්ඩක් ඔය මේ අම්මා පල්ලෙහාට දැම්මේ අර විස බීජ යනවා කියලා උඩ තියන් දෙපා. තමන්ගේ අම්මනේ. තමන් ජාත කරපු අම්මනේ ඔය. අනතුරුව උඩුදුම්බර පොලිසිය නිලධාරීන් විසින් මෙම මව මැද මහනුවර රෝහලට ඇතුළත් කරනු ලැබුව අතර තම මවට සිත්පිත් නොමැති අයුරින් සැලකූ මෙම දියණිය පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නු ලැබුවා. දැන් සිව් දෙස බොදුබල සේනා සංවිධානයේ මහලේ කම්පූජ ගලගොඩත්තේ ඥානසාර හිමියන් හෝමාගම උසාවීට ඉදිරිපත් කළ අවස්ථාවේ අධිකරණයට අපහසවන ලෙස හැසිරුණු බවට චෝදනා ලැබ සිටි රාවණාවලේ සංවිධානයේ කැඳවුම් කරු පූජී තෑකන්දේ සද්ධාතිස්ස සිහල රාවේ සභාපති පූජා ක්‍රීමණ දයරත්න ඇතුළු ස්වාමින් වහන්සේ සිව් නම අද හෝමාගම අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු හෙට දින දක්වා රක්ෂිත වන්දනාගාරගත කෙරුණා. ආගමන විගමන නීති උල්ලංඝනය කරමින් කල්ලිකුතු වීසා බලපත්‍රයකින් තවදුරටත් ලංකාවේ රැඳී සිටීම සම්බන්ධයෙන් ලද චෝදනා මත බන්ධනාගාර ගත කර සිටින පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික කුමා ගුණරත්න මහතා ලබන 23 දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කෑගල මහේස්ත්‍රාත්වරයා අද නියෝග කළා. නරහින් පිට අභයාරම්භ විහාරස්ථානයේ දේශපාලන සහවෘත්තීය සමිති කටයුතු වලට භාවිත කිරීම තහනම් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති නඩුවට අදාළ විරෝධතා ලබන 29 වන දිනට පෙර ඉදිරිපත් කිරීමට කොළඹ දිසා අධිකරණයේ කල්ලාබාදී තිබෙනවා. අතිරේක භෝගවගාවන් සඳහාද පොහොර සහනාධාරය ලබා දෙන ලෙස ඉල්ලමින් ඇඹිලිපිටිය වලව ප්‍රදේශයේ ගොවින් පිරිසක් ඇඹිලිපිටිය කොළඹ ප්‍රධාන මාර්ගය අවහිර කරමින් අද විරෝධතාවක නිරත වුණා. අනතුරුව විරෝධතා කරුවන් ගොවිජන සේවා මධ්‍යස්ථානයට ගොස් ගොවිජන සේවා නිලධාරිනිය හමු වූ අතර එහිදී උණුසුම් තත්ත්වයක් දහටගත්තා. රණවිරුවන් සුරකීමේ ජාතික ව්‍යාපාරයේ සංවිධානය කළ රණවිරුවන් සුරකීමේ අත්සන් දසරක්ෂයක් ලබා ගැනීමේ පෙත්සමට අම්බාර නගරයේදී අත්සන් ගැනීම අද සිදු වූ අතර එතමුන් ඊට තම ලේන් අත්සන් තැබීමද විශේෂත්වය. දැන් කෙලිබිම 12 වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ අද දිනේ පැවති තරඟවල තොරතුරු ගෙන එන්නේ අද දිරණ ක්‍රීඩාංශය වෙනුවෙන් හි රැඳී සිටින සුමින්ද තාරක ජයසේකර. දොළොස් වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ 11 වන දිනේ වන අද දිනේදී ශ්‍රී ලංකා කණ්ඩායම බොක්සිං ඉසව්වලින් රිදී පදක්කම් දෙකක් හිමි කර ගැනීමට සමත් වුණා. කෙසේ වෙතත් තවමත් රන් පදක්කම් 25ක් සමගින් ශ්‍රී ලංකාව පසුවන්නේ සමස්ත පදක්කම් සටහනේ දෙවන ස්ථානයේයි.
ඊයේ පැවති කාන්තා සහ පිරිමි කබඩි ඉසව්වලදී ලෝකඩ පදක්කම් හිමි කර ගැනීමට ශ්‍රී ලංකා කාන්තා සහ පිරිමි කබඩි කණ්ඩායම් දෙකම සමත් වුණා. ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවති කාන්තා කබඩි අවසන් පූර්ව තරගය ඉතා තියුණු මුහුණුවරක් ගත් අතර ලකුණු 18ට 16ක් ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම එහිදී පරාජයට පත් වුණා. කාන්තා කබඩි කණ්ඩායමට එම අමහිරි පරාජයට මුහුණ දීමට සිදු වූයේ විනිසුරුවන්ගේ මතභේදාත්මක තීරණ කීපයක් හමු වෙයි. එම තීරණ ක්‍රීඩා විචාරකීන්ගේ දැඩි අප්‍රසාදයටද ලක් වුණා. එම සිදුවීමත් මෙවර ක්‍රීඩා උළෙලේදී ඉන්දියා සංවිධායකින්ගේ අක්‍රමවත් සංවිධානයට තවත් එක් උදාහරණයක් ලෙස හඳුන්වා දිය හැකි. හෙට දිනේදී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් 30 දෙනෙක් බොක්සිං ඉසව්වල අවසන් තරගවලට සහභාගී වෙනවා. ඒ වගේම 12 වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ සමාප්ති උත්සවයත් හෙට පැවැත්වීමට නියමිතයි. ඒ පිළිබඳව තොරතුරු ඔබ වෙත ගෙනීමේ බලාපොරොත්තුවෙන් මම සමු ගන්නවා. අද දෙන ක්‍රීඩාංශය වෙනුවෙන් මම සුමින්ද තාරක ජයසේකර ඉන්දියාවේ ගුවාහාටි නුවර සිට. रात्रि 10ට සුබ රාත්‍රියක්।